හරි. අපි පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. හරි, දුවල පුතාට ස්ක්‍රීන් එක පේනවද? සද්ද ඇහෙනවද? ඔව් සර්. ඔව්. අපි අද පස්වෙනි මේ පන්ති මේ කරන්නේ. අපි කලින් හතර පාරක් කතා කරලා තියෙනවා. අද අපි ආපහු මුලින්දම් පොඩ්ඩක් මතක් කරලා, දුර පුතාලට හුරු භාෂාවක් නෙවෙයි ඒක නිසා අපි මේ මුලින්දම් ආපහු පොඩ්ඩක් මතක් කරලා අපි අලුත් කොටසක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ කතා කරන්නේ මූලික ජපන් භාෂාව, ඒ කියන්නේ ජපන් අකුරක්වත් දන්නේ නැති දුර පුතාල වෙනුවෙන් තියෙන පන්තියක්. අපි බැලුවොත් එහෙම, එතකොට අපි ලංකාවට ජපන් භාෂාවෙන් කියන්නේ ශ්‍රී ලංක කියලා අපි කතා කරා. ශ්‍රී ලංක මේක. ශ්‍රී ලංක ලංකාවට ජපන් භාෂාවෙන් කියන්නේ ශ්‍රී ලංක කියන කතා කරා. ජපානයට නිහොන් කියලා කියන්නේ කියන කතා කරා. ජපානය කියලා ජපන් කියලා කියන්නේ නැහැ, ජපන් අය නිහොන් කියලා කියන්නේ. නිප්පොන් කියලත් කියනවා, නිහොන් කියලත් කියනවා. බහුලව භාවිතා කරන්නේ නිහොන් කියන එක. හරි. එතකොට අපි ජපානය ගැන පොඩ්ඩක්, ජපානයේ දූපත් හතරක්, ප්‍රධාන දූපත් හතරකින් සමන්විතය කියන කතා කරා. ඊට අමතරව ඔකිනාව කියන මේ දූපත් ටික තියෙයි කියලා කතා කරා. අපි කතා කරා එතකොට ඒ කලින් දවසේ, එතකොට ලංකාවෙන් දැන් ජපානයට වෙලාව පැය තුනහමාරක වෙනසක් තියෙයි කියලා. පැය 3.5ක, පැය තුනහමාරක කියන්නේ පැය 3 විනාඩි 30ක වෙනසක් තියෙයි කියලා අපි කතා කරා. එතකොට ලංකාවේ වෙලාවෙන් නම් 6:00 මේ පන්තිය පටන් ගන්නේ. නමුත් ජපානයේ වෙලාවෙන් නම් රාත්‍රී 10ට පටන් ගන්නවා. හරි. අපි ඊළඟට ජපානයේ කිව්වහම අපිට අමතක කරන්න බැරි දෙයක් තමයි මේ පූජි කන්ද. අපි යමා කියලා කියන්නේ කන්ද කියන එක කතා කරා. පූජි යමා ගිනි කන්ද එහෙම කියන එක, ඒක වැරදි. මේ පූජි ගිනි කන්ද. හරි, යමා කියන්නේ කන්ද. හරි. අපි කතා කරා ජපානේ ලංකාව වගේ 6 ගුණයක් විශාලත්වයක්, 6 ගුණයක් ආසන්න වශයෙන් ජනගහනයක් 6 ගුණයක් කියලා කතා කරා. ඒ වගේම ජපානේ වැදගත්ම දේ තමයි මෙන්න මේක අපි කතා කරා. මොකද්ද? උසස් අධ්‍යාපනය ලැබපු කට්ටිය ඉන්න ප්‍රමාණය 82.8%, ඒකෙන් ජනගහනයෙන් මේ අවුරුදු 18 ජනගහනයෙන් 50%ක් උපාධිධාරීන් කියලා අපි කතා කරා. ඒක ඉතාම වැදගත්. එතකොට රටක මේ දියුණුවට ඉතාම වැදගත් දෙයක් තමයි ඒක. හරි. අපි ඊළඟ කොටස ගියොත් එහෙම, එතකොට අපි ජපන් භාෂාව ගැන කියනකොට ඉතාම වැදගත් දෙයක් තමයි සිංහල. සිංහල භාෂාවට සමාන්තර වෙන භාෂාවක්. අපිට සිංහල භාෂාව වගේ තේරුම් ගන්න පුළුවන් භාෂාවක්, ඒ වගේම අපිට කතා කරන්න පුළුවන් භාෂාවක් සිංහල වගේම. ඉතාම වේගෙන් තේරුම් ගන්න, කතා කරන්න පුළුවන් භාෂාවක්. හරි. අපි ඊළඟට කතා කරේ ආචාර කරන ආකාරය ගැන කතා කරා. මේ වීඩියෝ ටික සේරම YouTube එකෙත් තියෙනවා, ඒ වගේම Google Classroom එකෙත් තියෙනවා. ඒක දූල පුතාලට පහසුවකින් බලන්න පුළුවන්. හරි. අපි එතකොට මේක බැලුවොත් එහෙම, එතකොට අපි මේ කොටස දූල පුතාල හැම කෙනෙක්ම දැනගන්න ඕන. මොකද ජපානයේ මුලින්ම ජපානයේ බැලුවහම ඕනම කෙනෙක් උදේට හම්බුනාම ඔහයෝ ගොසයිමස් කියලා කියනවා. උදේට කවුරු හරි හම්බුනාම ඔහයෝ ගොසයිමස් කියලා කියනවා. ඔහයෝ ගොසයිමස්. ඔළුව පොඩ්ඩක් නවල, එතකොට ඔහයෝ ගොසයිමස් කියලා කියනවා. ඒක මේ පුජ්‍යලයාත් කියනවා, මේ පුජ්‍යලයාත් කියන, එතකොට දෙන්නම කියනවා. දවල්ට කවුරු හරි හම්බුනාම, එතකොට දවල් 10 විතර ඉඳන් එතකොට පොඩ්ඩ හවස වෙනවා. කොන්නිචිවා කියලා කියනවා, කොන්නිචිවා. රාත්‍රී කාලේදී කවුරු හරි හම්බුනාම කොම්බන්වා කියලා කියනවා, කොම්බන්වා. හරි. මේ කොටස එතකොට අපි කතා කරේ. ඊළඟට අපි නින්දට යනකොට gedara kattiyata unath අපි ඔයසුමිනසයි කියලා කියන, ඔයසුමිනසයි. ඒකත් ඒ හැමෝම කියනවා, මින්න කියලා කිව්වේ හැමෝම, මින්න හැමෝම. ඊළඟට gederin පිටතට යනකොට අපි ittekimas කියලා කියනවා. දූල පුතාලත් ලංකාවේදී උනත් ගිහින් එන්නම් කියලා කියනවා. එතකොට ඒක ittekimas, ගිහින් එන්නම්. එතකොට gedara kattiya කියනවා මොකද්ද? ittirashai.
いってらっしゃいけらけのゲドラ鑑定、いってらっしゃい。අපි ගිහිල්ල ආවට පස්සේ අපි ගෙදරට ඇතුළු වෙනකොට තදයිම තදයිම. එතකොට එළියට ගිහිල්ල ගෙදරට එනකොට අපි තදයිම කියාගෙන ඉන්නේ. එතකොට ගෙදර කට්ටිය කියනවා ඔකයිරි නසයි. ඔකයිරි නසයි. ඒ කියන්නේ ඒක දූල පුතාලා තේරුමට වඩා මොන අවස්ථාවේදී භාවිතා වෙන්නේ කියන එක දැනගන්න ඕන. භාෂාවකදී එතකොට අපිට තර්ක කරන්න දෙයක් නැහැ. අපිට ඒක මතකේ තියාගන්නයි තියෙන්නේ. ඒක මෙහෙම මෙහෙම හැදුනේ එහෙම කියලා වැඩක් නැහැ. ඇත්තටම භාෂාවකදී මෙහෙම කිව්වහම මෙහෙම කරලා කියන්නේ එහෙම. අපි මතක තියාගන්න වෙන මොකක්ද ඒ කියන්නේ පොඩි ළමයි එහෙම ඉක්මනට කතා කරන මොකද පොඩි ළමයි එහෙම තර්ක කිරීමක් නේ කියන දේ අනිත් පැත්තට කියනවා. ඒක නිසා භාෂාවක් කතා කරනකොට ඉතාම පහසුයි ඇත්තටම පොඩි ළමයි එහෙම කතා කරන. එතකොට අපි ගෙදරට ආවහම අපි තදයිම කියලා කියනවා. තදයිම. එතකොට ගෙදර කට්ටිය කියනවා ඔකයිරි නසයි. ඔකයිරි නසයි කියලා කියනවා. ඔකයිරි නසයි. අපි කාත් එක්ක හරි කතා කර කර ඉඳලා වෙන් වෙනකොට මේ මෙතන මා සිංහලෙන් ලියලා තිනවා මේක දූල පුතාලා කියෙව්වහම මෙතන වචන තියෙන මොකද්ද තේරුම කියලා තේරෙන්න ඕන. හරි. අපි කාත් එක්ක හරි කතා කර කර ඉඳලා වෙන් වෙනකොට මතානේ සයෝනරා. මතානේ කියලා කියන්නේ ආපහු. ආපහු එනං ගිහින් එන්නම් කියන තේරුම දූල පුතාලා. එතකොට මතානේ සයෝනරා. එහෙම නැත්නම් අපි හෙට හම්බ වෙනෝ නම් ආපහු හෙට හම්බ වෙනෝ නම් එතකොට මතා අස්ත සයෝනරා. එතකොට අපි ආපහු හෙට හම්බ වෙනෝ නම් මතා අස්ත සයෝනරා කියලා කියනවා. එතකොට ඒක දූල පුතාලා සයෝනරා කියලා කිව්වත් හරි. එතකොට සයෝනරා කියලා මේ කිව්වත් හරි. නමුත් ආපහු කියන මතානේ. එහෙම නැත්නම් මතා අස්ත කියලා කියනවා. හරි. මේකත් එක්ක සයෝනරා. හරි. මේකත් එක්ක සයෝනරා. හරි. සයෝනරා විතරක්. හරි. හරි. මේ ටික අපි මතක් කිරීමක් කරන්නේ. ඒක නිසා මම මේ ටික මෙහෙම ඉක්මනට මේ මතක් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් අපිට මේ කොටස ඉවර කරන්න බැරි වෙනවා. හරි. මොනවා හරි දෙයක් අපිට ලබා ගන්නකොට විශේෂයෙන්ම උඩ කෙනෙක්ගෙන් මේ ලබා ගන්නකොට චෝදයි ඉතසිමස් බොහොම පලයිට්. මේක ඉතසිමස් කියන එක ඉතාම පලයිට් එකක්. ඒක නිසා ඕන කෙනෙක්ට කියන්න පුළුවන් චෝදයි ඉතසිමස්. කවුරු හරි මොනවා හරි දෙයක් දෙනවා. එතකොට චෝදයි ඉතසිමස් කිව්වහම බොහොම පලයිට්. මේ අවස්ථාවේදී නะ පෝස්ට් ඔෆිස් එකේ කෙනෙක් හරි එහෙම මේ මේ මොනවා හරි පාර්සලයක් ගෙනත් දෙන කෙනෙක්. ඒක නිසා චෝදයි ඉතසිමස් කිව්වේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දූල පුතාලා මෙතන ඒ මොනවා හරි ගන්නකොට අපි කියන විදිය ඒක පුරුදුනාට ප්‍රශ්නයක් නෑ. ඒක අවස්ථාව ටික ටික අනිත් මේ පුරුදු වෙන. එතකොට කොයි වගේ අවස්ථාවලද භාවිතා කරන්න කියලා. එතකොට අපි දෙයක් ලබා ගන්නකොට චෝදයි ඉතසිමස් කියලා කියනවා. ඊළඟට කවුරු හරි දෙයක් අපිට දුන්නහම කවුරු හරි අපිට උදව්වක් කරාම අපි කියනවා අරිගතෝ ගොසයිමස්. අරිගතෝ කියලා විතරක් කියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න දුවල පුතාලා. අරිගතෝ කියලා කියන්නේ නැහැ. ඒක විතරක්. ඒක විතරක් හොඳ දෙයක් නෙවෙයි. ඒක පලයිට් නැහැ. අරිගතෝ ගොසයිමස් කියලා කියනවා අපි. අරිගතෝ ගොසයිමස්. ඒ කියන්නේ ස්තුති කියන එක. එතකොට ස්තුති කියන එක ඒක වෙන්නේ අරිගතෝ ගොසයිමස් කියන එක. හරිද? අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට අරිගතෝ ගොසයිමස් කිව්වහම අනිත් එක්කෙන කියනවා දෝයිත ශිමස්තේ. දෝයිත ශිමස්තේ කියලා. ඒ කියන්නේ එක්කෙනෙක් මේ මේ ස්තුති කිව්වහම අනිත් එක්කෙන ඕකේ ඕකේ එහෙම හරි මොකක් හරි දෙයකට එහෙම කියනවා. එතකොට හරි. හරි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම කෑම කනකොට කෑම කනකොට ඉතදකිමස් කියලා අත් දෙකෙක් අහු කරලා වැඳලා කන්නේ. ඉතදකිමස්. කාලේ ඉවරුණාට පස්සේ ගොචිසෝ සමදිස්ත. කාලේ ඉවරුණාට පස්සේ ගොචිසෝ සමදිස්ත කියලා කියනවා. ඊළඟට අපි කෑවට පස්සේ ඒ කෑම හදල දුන්නු ගෙනාට ඔයිෂිකත්තදිස් කියලා කියන ගොඩක් වෙලාවට. මොකද ඒ පුජ්‍යලයා මහන්සි වෙලා හදලා තියෙන්නේ. එතකොට ඒ පුජ්‍යලයාත් කැමති රහද නැද්ද කියලා දැනගන්න.
එතකොට කාලිවරල නිකං උඩ බලාගෙන යනවා කියන එක ඉතරම් හොඳ දෙයක් නෙවෙයි. එතකොට කෑම හදලා දුන්නු කෙනා එයත් දැනගන්න කැමති ආ මගේ හදපු කෑම එක රහද කියලා. වහන්සේලා කෑම එක හදුවට පස්සේ. එතකොට ඔයිෂිකත්ත දෙස් කිව්වනම් එතකොට ආ ඒ පුජ්‍යලයාත් ආ මේ මං හදපු කෑම එක රහයිනි මං හෙටත් මේ වගේම හදන්න ඕන කියලා හිතෙනවා එතකොට. හරි. ඊළඟට අපි කවුරු හරි හම්බුණාම එතකොට පළවෙනි පාරට නම් කවුරු හරි හම්බුනේ අපි හජිමි මස්ති කියන එක භාවිතා කරනවා. පළවෙනි පාරට කවුරු හරි හම්බුණාම අපි හජිමි මස්ති කියන එක භාවිතා කරනවා. හජිමි මස්ති. ඊළඟට කාගෙන් හරි අපි උදව්වක් කියන මොනවා හරි උදව්වක් නොකරත් කමක් නැහැ. එතකොට අපි සාමාන්‍ය මේ අනාගතේ උදව් කරන්න පුළුවන්. එතකොට ඒක නිසා ඕනම කෙනෙක් හම්බුනහම එතකොට එහෙම මේ පළවෙනි පාරට එහෙම හම්බුනහම ඔස්සේවානි නරිමස් මේල් එකක් ලියනකොට වුණත් මුලින්ම අපි දන්න කෙනෙක් වුණත් එතකොට ඔස්සේවානි නරිමස් ඉස්මෝස්සේවානි නත්තිමස් එහෙම අපි එහෙම ලියන්න පුළුවන්. එතකොට ඒක දූල පුතාලා ඉගෙන ගන්න ඉස්සරහට ඔස්සේවානි නරිමස් කියලා ඒක අපි ලියනවා සාමාන්‍ය. ඊළඟට කාගෙන් හරි එතකොට අපි මුලින්ම මේ ගැන කාගෙන් හරි එතකොට ඉස්සරහට උදව් එහෙම මේ බලාපොරොත්තු වෙන එහෙම එකක් තියෙනවා. දෝසයුරුෂිකු ඔනෙගයිත සිමස් මේක. එතකොට ඒ කියන්නේ අවධානය යොමු කරන්න හරි එහෙම අපි තැනකට ගියාම එතකොට එහෙම හරි දෝසයුරුෂිකු ඔනෙගයිත සිමස් ඉතසිමස් කියන එක කියන්න පුළුවන්. සිමස් කියන්න පුළුවන්. ඉතසිමස් කියන්නේ ගොඩක් වෙලයිත් මං කලිනුත් කිව්වා. දෝසයුරුෂිකු ඔනෙගයි ඉතසිමස් ඔනෙගයි සිමස් කිව්වත් ඒක පලයිට් නැහැ කියලා කියන්න බෑ. ඒකත් පලයිට්. මේක ගොඩක් වෙලයිත් මේකත් පලයිට්. හරි. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ටිකක් වේගෙන් කරන්නේ මොකද අපි අදාළුත් එක් කොටස කරන්න වෙන්නේ නැහැ. හිමින් කතා කරොත් එහෙම දූල පුතාලා කලින් වීඩියෝ ටික බලන්න මේ තේරෙන්නේ නැති දූල පුතාලා ඉන්නවනම්. හරි. එතකොට ඕනම අවස්ථාවකදී අපේ අතින් වැරද්දක් වුණොත් එහෙම අපි සිස්සුරේ සිමස්ත කියලා කියනවා. අපි කවුරු හරි මොනවා හරි දෙයක් කර කර ඉන්නකොට ඒ අතරමැදින් යනකොට එහෙම අපි සිත්සුරේ සිමස් කියලා කියනවා. මේක සිමස්ත කියන්නේ අතීත කාල. සිත්සුරේ සිමස් කියලා කියනවා අපි එතනින් යන්නේ. එතකොට ඒ වගේ දූල පුතාලට ඕනම අවස්ථාවකදී භාවිතා කරන්න පුළුවන්. එතකොට සිත්සුරේ සිමස්ත එහෙම නැත්නම් සිත්සුරේ සිමස් මෙතන සිත්සුරේ මේ වෙනුවට සිමස් සිමස් හරි දෙකෙන් එකක්. මේක අතීත කාල. මේක වර්තමාන. හරි. එතකොට සිත්සුරේ සිමස්ත කියලා කිව්වහම අතීත කාලේ කියන්නේ වැරද්දක් වුණා සමා වෙන්න කියන එක. සිත්සුරේ සිමස්ත සිමස් කියලා කියන්නේ සිත්සුරේ සිමස් කියන්නේ මේ අපි කාට හරි එහෙම ඩිස්ටර්බ් කරගෙන එතකොට කොහෙන් හරි එහෙම යනකොට එහෙම කියන්නේ සිත්සුරේ සිමස්. හරි. ඊළඟට අපි සුමිමසෙන් හරි සුමිමසෙන් දිස්ත හරි කියන එක මේ සුමනයි කියලා කියන්නේ මෙතන මේකෙදි අවසන් වෙන්නේ නැහැ කියලා අපි සමාව ඉල්ලුවයි කියලා අපිට සමාව හම්බු වෙන්නේ නැහැ කියන තේරුමක් තියෙනවා. ඒක නිසා වෙච්ච වැරද්දට පසුතැවෙනවා කියලා අපි මේ අවස්ථාවේදී කියන සුමිමසෙන් කියලා. සුමිමසෙන් සුමිමසෙන් දිස්ත එහෙම කියන්නේ අපි වෙච්ච වැරද්ද ගැන පසුතැවෙනවා කියන එක. ගොමින් නසයි කියලා කියන්නේ සමා වෙන්න කියන එක. ඒ දෙකේ වෙනසක් තියෙනවා. කලිනොත් දුල පුතාලට කියලා ඇති මොනවා හරි දෙයක් අපි කවුරු හරි පෝච් එක මල් හිටවල දින පෝච්ච බීම දැම්මා. එතකොට අපි ගොමින් නසයි කිව්වට ඒක එතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද ඒ මිනිස්සේ ඒක අස් කළා ඒ ගස ඒ අලාබිත් තියෙන ඊට පස්සේ වාස් කරන්නත් ඕනේ. එතකොට ඒක නිසා ඒ වගේ අවස්ථාවකදී සුමිමසෙන් දෙස්ත කියලා කියන්නේ වෙච්ච වැරද්ද ගැන පසුතැවෙනවා කියන තේරුම. හරි. අපි මෙතන ඉඳන් තව මේ අපි මේ කලින් තැනට ඇවිත් නැහැ තාම. අපි තව ටිකක් මේ තියෙනවා. එතකොට ඒකත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි පාරට කවුරු හරි අපි මේ කියන්නේ ස්ටේජ් එකට හරි ගිහිල්ලා මේ අපි ඉන්ට්‍රඩියුස් කරන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී කතා කරන්නේ.
එතකොට අපි තැනකට ගිහිල්ලා මොකද්ද කියන්නේ මේ කොහොමද මේ අපි ඉන්ට්‍රඩියුස් කරන්නේ කියන එක මෙතන කතා කරන්නේ. හජිමේ මස්ති වතාෂිවා තරෝදිස් තරෝ කියලා කියන්නේ නම ඒ පුජ්‍යලයාගේ. ජපානයේ සාමාන්‍යයෙන් තරෝ කියන එක භාවිතා කරනවා. හරි. හජිමේ මස්ති වතාෂිවා තරෝදිස් නිහොන් කරා කිමස්තා ගකුසේදිස් දෝස යොරොෂිකු ඔනෙගයි ඉතසිමස්. මේක දූල පුතාලා මේ කොටස දැනගන්න ඕන. මං කලිනුත් කියලා ඇති මේ කොටස අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දූල පුතාලා. එතකොට හජිමි මස්තේ වතාෂිමා තරෝදෙස් නිහොන් කරා කිමස්තා ගකුසේදෙස් දෝස යොරොෂිකු ඔනෙගයි ඉතසිමස්. එතකොට දූල පුතාලාට මෙතන අවශ්‍ය වචන තියෙනවා. මොකද සිංහලෙන් ලියලා තියෙන එක නිසා දූල පුතාලාට පුළුවන් වෙන්න ඕන ඒ ටික දාලා මෙතන අවශ්‍ය මේ එක්සර්සයිස් ටික කරන්න පුළුවන් වෙන්න ඕන. හරි, අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ජපන් භාෂාවේ අකුරු වර්ග හතරක් තියෙනවා. ඒකෙන් අපි රෝමජි කියන එක කතා කරන්නේ නැහැ. ඒ රෝමජි වෙනුවට තමයි දූල පුතාලට ඉංග්‍රීසි වලට වඩා සිංහලෙන් ඒක දකින්න එක ලේසි නිසා ඉංග්‍රීසි වෙනුවට මම රෝමජි කියන්නේ ඉංග්‍රීසි අකුරු වලින් ලියන එක. මම ඒ වෙනුවට සිංහල අකුරු වලින් ලිව්වා. එතනින් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ජපන් ළමයි වුණත් ලංකාවේ දූල පුතාලා වුණත් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න කලින් ඉස්කෝලේ ගිහිල්ලා අකුරු ඉගෙන ගන්න කලින් වචන යම් ප්‍රමාණයක් දන්නවා. ඒක තමයි මෙතන මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මුලින් එහෙම සිංහල ලියලා එතකොට දූල පුතාලා ජපන් අකුරක් මේ වචන කීපයක් හරි දැනගන්නවා කියන එක බලාපොරොත්තු වෙන්නේ. මෙතන ඉඳන් අපි ජපානේ ඒ ජපන් අකුරු වර්ග ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ජපන් අකුරු වර්ග එතකොට අපි මෙතන තුනක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි එක තමයි හිරගනා. ඊළඟට අනිත් එක කතකනා. අනිත් එක කන්ජි. හිරගනායි කතකනායි කියන්නේ එකම අකුරු දෙවිධයකට ලියන ක්‍රමයක් තියෙන්නේ. හිරගනා කියලා කියන්නේ අපි ජපානෙත් එක්ක සම්බන්ධ අකුරු, එහෙම නැත්නම් ජපානේ ප්‍රදේශ ආහාර ඒව ලියනකොට අපි හිරගනා භාවිතා කරන්නේ. පිටරට දේවල් ලියනකොට පිටරට අයගේ නම්, පිටරට මේ ගම්, පිටරට නගර ඒවා රටවල් වල නම්, පිටරටවල ස්පෝර්ට්ස්, පිටරටවල කෑම ඒ වගේ දේවල් ලියනකොට අපි මේ කතකනා කියන අකුරු වර්ගය භාවිතා කරනවා. ජපානි දෙයක් නම් හිරගනා, පිටරටක දෙයක් නම් කතකනා. හරි. කන්ජි කියන එක අපි පස්සේ කතා කරනවා. එතකොට ඒක චීනෙන් ආපු අකුරු වර්ගයක්. එතකොට ඒක පස්සේ අපි කතා කරනවා. හරි. අපි අන්තිමට මේ කොටස කතා කරේ. අපි ඒක පොඩ්ඩක් අකුරක් ලියන විදිය පොඩ්ඩක් බලලා අපි අද අලුත් කොටසක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි මුලින්ම ලිව්වේ ආ කියන අකුර. අපි ඒක අකුර එක අකුරක් මල් ලියන අකුරු දෙපාරක් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඊළඟ අකුරට යන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. මේකේ ෆොටෝ සේරම දාලා තියෙන දූල පුතාලට ක්ලාස් නෝට් එක බලන්න පුළුවන්. ක්ලාස් නෝට් එක බලාගෙන දූල පුතාලා ඒව අකුරු ලියලා පුරුදු වෙන්න. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක ආ කියන අකුර අපි ලිව්වේ. හරි, අපි ඊළඟ අකුරට යන්න බලාපොරොත්තු වෙනවා. ඊ කියන අකුර. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. ඊ කියන අකුර. මේ කොටස් දූල පුතාලා දන්නේ නැත්නම් ගිය සතියේ අපි හතරවෙනි මේ පාඩම එතකොට ගිය සතියේ එක පොඩ්ඩක් දූල පුතාලා බලන්න. හරි. මේවා කලින් වීඩියෝ තියෙනවා දූල පුතාලට අවශ්‍ය දූල පුතාලා මේ කලින් වීඩියෝ බලන්න. නමුත් අපි ටික ටික ඉස්සරහට මේ වෙනස් වෙලා තියෙන එක නිසා මේ පන්තියට වගේ නෙවෙයි මේ කලින් වීඩියෝ ටිකක් වෙනස්. හරි.
අපි ඊළඟට තුන්වෙනි අකුර විදිහට කතා කරේ ඌ කියන අකුර. ස්ටෙප් දෙකයි. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක. ඌ කියන අකුර එතකොට පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක. එතකොට අපි කතා කරේ ඌ කියන අකුර. අපි ඊළඟට කතා කරේ ඒ කරන්නේ ඒ කියන අකුර. ඒ කියන අකුර පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. අපි බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක. ඒ කියන අකුර අපි කතා කරේ. හරි. අපි ඊළඟට කතා කරේ අපි අන්තිමට කතා කර අකුර ඕ කියන අකුර. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක. ඕ කියන අකුර අපි කතා කරමු. හරි. අපි උදාහරණ කතා කරා. එතකොට මේකේ මේ අකුරු ටික විතරක්ම භාවිතා වෙන උදාහරණ අපි හයක් කතා කරා. ඊයේ, ඊයේ කියලා කියනවා ගෙදරට. ඊයේ, ඊයේ කියලා කියනවා ගෙදර. ඊළඟට ඒ කියලා කියනවා චිත්‍රය. ඒ, ඒ කියලා කියනවා චිත්‍රයට. අව කියලා කියනවා නිල්. අව, අයන්නයි ඔයන්නයි. අව, අව කියලා කියනවා නිල් පාටට. ඊළඟට අපි ක්‍රියාපද දෙකක් කතා කරා. අපි කලින් එතකොට කතා කරලා තියෙනවා ජපන් භාෂාවේ ක්‍රියාපද කොටස් තුනකට වෙන් කරනවා කියලා. පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද, දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපද, තුන්වෙනි කාණ්ඩේ ක්‍රියාපද කියලා ක්‍රියාපද කොටස් තුනකට වෙන් කරනවා. එතකොට මේ ක්‍රියාපද එතකොට වර්තමාන කාල, අතීත කාල එහෙම තියෙනවා. නමුත් අපි ඩික්ෂනරි එක චෙක් කරනකොට ඩික්ෂනරි ෆෝම් කියලා එකක් තියෙනවා. ඩික්ෂනරි එක තියෙන්නේ එතකොට වර්තමාන කාලෙනුත් නෙවෙයි, අතීත කාලෙනුත් නෙවෙයි, ඩික්ෂනරි ෆෝම් එකෙන් තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ එතකොට මේ ඩික්ෂනරි ෆෝම් එකේ මේ ක්‍රියාපද. ඒවා වෙන කෙනෙක්ට එහෙමම කියන්නේ නැහැ කියන එක අපි කතා කරා. ඒක පලයිට් නැහැ. එතකොට අපි සාමාන්‍ය මිනිස්සෙට කියනකොට මස් කියන ෆෝම් එක, මස් කියන ෆෝම් එක, එහෙම නැත්නම් අතීත කාල නම් මස්ත කියන ෆෝම් එක. මේ අවස්ථාවේ නම් අයි මස්තා. මස්ත කියන ෆෝම් එක අතීත කාල, මස් කියන ෆෝම් එක වර්තමාන කාල. එතකොට අපි ඩික්ෂනරි ෆෝම් එකෙන් තියෙන ක්‍රියාපද මේ ෆෝම් දෙකෙන් එකකට, එතකොට මේ අතීත කාල නම් මේ මස්ත කියන එකට, මේකට නම් මස් කියන ෆෝම් එකට අපි ඒක හරි ගස්සන්න ඕන. එතකොට අපිට ඒක මොන කාණ්ඩෙද කියන එක ඉතාම වැදගත්. ඒ ක්‍රියාපද එතකොට මේ ඩික්ෂනරි ෆෝම් එකේ කීවෙනි කාණ්ඩෙද මේ කියන එක අපිට වැදගත්. ඒ වගේ එතකොට ඒක වෙනස් කරනකොට ඒක ක්‍රමයක් තියෙනවා. අපි කලින් දවසේ කතා කරලා තියෙනවා රූ අකුරෙන් ඉවර වෙන්නේ නැති ඕනම ක්‍රියාපදයක් පළවෙනි කාණ්ඩෙ කියලා කතා කරා. රූ අකුරෙන් ඉවර වෙන්නේ නැත්තම් ඕනම ක්‍රියාපදයක් පළවෙනි කාණ්ඩෙට අයිති වෙනවා. හරිද? ඒක දුවල පුතාලා තේරෙනවද? එතකොට රූ අකුරෙන් ඉවර වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම එතකොට මේ පළවෙනි කාණ්ඩෙට අයිති වෙනවා.
හැබැයි රූ අකුරෙන් ඉවර වෙන ක්‍රියාපද වුණොත් එහෙම රූ අකුරෙන් ඉවර වෙන ක්‍රියාපද ඉස්සරහට මම මෙහෙම ලියන්න බෑ. එතකොට දුර පුතල් දාන්න හැ රූ අකුර ඉවර වෙන ක්‍රියාපද වුණොත් එහෙම ඒක පළවෙනි කාණ්ඩේ වෙන්නත් පුළුවන් දෙවෙනි කාණ්ඩේ වෙන්නත් පුළුවන් තුන්වෙනි කාණ්ඩේ වෙන්නත් පුළුවන්. රූ අකුරෙන් ඉවර වෙන්නේ නැත්තම් ඒක පළවෙනි කාණ්ඩේ අනිවාර්යයෙන්ම. එතකොට අපි මෙතන මේ කතා කරන අවු කියන එක එතකොට උයන්න උයන්න නම් ඒක පළවෙනි කාණ්ඩේ රූ අකුර නෙවෙයි. ඉව් ඉව් කියන එක එතකොට බැලුවොත් එහෙම ඒක පළවෙනි කාණ්ඩේ ඒකත් රූ අකුර නෙවෙයි. හැබැයි රූ අකුරෙන් ඉවර වෙනව නම් ඒක පළවෙනි කාණ්ඩේ වෙන්න පුළුවන් දෙවෙනි කාණ්ඩේ වෙන්න පුළුවන් තුන්වෙනි කාණ්ඩේ වෙන්න පුළුවන්. ඒක දූල පුතාල මතක තියාගන්න වෙනවා. අපි තුන්වෙනි කාණ්ඩේ ක්‍රියාපද තියෙන්නේ දෙකයි. ක්‍රියාපද දෙකයි තුන්වෙනි කාණ්ඩේ තියෙන්නේ. අපි ඉස්සරහට කලිනුත් කතා කරලා ඇති. එතකොට සුරු කියන එකයි කුරු කියන එකයි. මේ ක්‍රියාපද දෙක විතරයි තියෙන්නේ තුන්වෙනි කාණ්ඩෙට. එහෙනම් අපිට මේ පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ රූ අකුරෙන් ඉවර වෙන ක්‍රියාපද මතක තියාගන්න වෙනවා. මොකද්ද මේ පළවෙනි කාණ්ඩේ මොකද්ද දෙවෙනි කාණ්ඩේ කියලා. රූ අකුරෙන් ඉවර වෙන්නේ නැත්තම් අපිට ඒක දැක්ක හැටි කියන්න පුළුවන් පළවෙනි කාණ්ඩේ කියලා. තේරෙනවද දුවල පුතාලට ඒක? ඔව් සර්. ඔව් ඔව් සර්. හරි ඕකේ. එතකොට අපි සාමාන්‍යයෙන් එතකොට දූල පුතාල කලින් ඉගෙන ගත්තා අයන්න ඉයන්න උයන්න ඉයන්න ඕයන්න කියන මේ ටික කලින් ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් මේ කොටසේ තමයි ඩික්ෂනරි ෆෝම් එක තියෙන්නේ. උයන්න යූ අකුරේන කොටසට අයු උයන්න එහෙම නැත්නම් කුයන්න සුයන්න එහෙම ඒ ඌ අකුර සම්බන්ධ වෙන අකුරු. ඒ කියන්නේ මේක උයන්න නම් ඊළඟට KU කියන එක කුයන්න සුයන්න නුයන්න මේ වගේ ඌ අකුර සම්බන්ධ වෙන මේකෙන් තමයි ඩික්ෂනරි ෆෝම් එක තියෙන්නේ. ඒක තේරෙනවද දුල පුතාලට? ඔව් සර්. ඔව්. ඔව් සර්. ඔව් සර්. හරි. එතකොට මේ ඌ කියන අකුරු පෝලිමේ තියෙන මේ ක්‍රියාපද අපි මස් ෆෝම් එකට භාවිතා කරනකොට, ඒ කියන්නේ පළවෙනි කාණ්ඩේ නම් මේ පළවෙනි කාණ්ඩේ අවස්ථාවේදී රූ අකුරෙන් තියෙන එකේ එතකොට ඊ අකුරෙන් තියෙන පෝලිමට මාරු වෙලා ඒකත් එක මස් වෙනවා. ඒක නිසා තමයි මෙතන උයන්න තියුනේ අවු කියන එක. අවු කියලා උයන්න තියුනේ ඒක ඉයන්නට මාරු වෙනවා. ඉයන්න තියෙන පෝලිම මේක අපි හිතුවොත් එහෙම මේ අවස්ථාවේදී එතකොට කයන්න නම් කා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා කී කු කේ කෝ. එතකොට කු මේ එතන තියෙනවා නම් මේකට මාරු වෙන්නේ නැතුව ඉයන්නට නෙවෙයි කියන්නට. කියන්නයි ඉයන්නයි කේ කී කියන අකුරට. ඒක නිසා දූල පුතාල එතකොට ඒක ඊ කියන පෝලිමේ තියෙන අකුරට මාරු වෙනවා කියන එක දැනගත යුතුයි. ඒක නිසා මෙතන අව් කියන එක බැලුවහම ඌ කියන පෝලිමේ තියෙන අකුර උයන්න ඒකේ ඒ පෝලිමෙන් එතකොට ඊ කියන එකට එන අකුර බැලුවොත් එහෙම ඉයන්න. ඒක නිසා අපි උයන්න කියන එක අයින් කළා ඒ වෙනුවට ඉයන්නයි මස් කියන එකයි එකහු කරනවා. එතකොට අපිට ලැබෙන අයිමස් අයිමස් කියලා කියන්නේ එතකොට මුණ ගැහෙනවා. හරිද? මස් වෙනුවට අපි මස්ත කියලා එක්කහු කරොත් එහෙම අතීත කාල අයිමස්තා. හරි. මේක මස් කියන එක මේක මස්. මේක මස්තා. මස්තා. හරි. හරි මේක දූල පුතාල තාම ඉගෙනගෙන ලියා මේ ඉගෙනගෙන නැති අකුරු. ඒක නිසා මස් කියන එකයි මස්ත කියන එකයි. හරි මේක දූල පුතාල ඉගෙනගෙන තියෙන. එතකොට ඌ කියන එක වෙනුවට මොකද්ද ඊ කියන එක ලියලා මස් කියන එක එක්කහු කරනවා. මස් කියන එක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් මස්ත. හරි එතනට වෙනකන් තේරුණාද? අකුරු තේරුණාද? කමක් නැහැ. කියපු දේ තේරුණාද? ඔව් සර්.
ඔව් තේරුම් නැති කොට දරුවෙක් දූල පුතාල ඉන්නවද නෑ සර් හරි නෑ හරි අපි එතකොට ඉව් කියන එකත් බැලුවොත් එහෙම ඉව් කියලා කියන්නේ දෙයක් කියනවා ඊමස් එතකොට මේ අවස්ථාවේදී උයන්න තියෙන්නේ උයන්න වෙනුවට අපි යන්නයි මස් කියන එකයි එකහු කරනවා එතකොට ඊමස් කියලන මේක මස් ලියන්නේ සුයන්න නමුත් අපි සුයන්න කියන්නේ මස් කියලා කියන්නේ අල්සයන්න ප්‍රොනවුන්ස් කරන්නේ ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්න ඕනේ හරි හරි ඊමස් කියලා කියන්නේ දෙයක් කියනවා ඊමස්ත කියලා කියන්නේ මස්ත ඊමස්ත කියලා කියන්නේ එතකොට කිව්වා මේක කිව්වා මේක කියනවා හරිද දූල පුතාල එතන වෙනකන් හරි සර් හරි සර් ඕකේ අපි ඊළඟට උදාහරණෙ විදියට තියෙන්නේ ඌවේ ඌවේ කියලා කියන්නේ දෙයක් උඩ කියන එක මෙතන පීරිසිය උඩ ඉචිගෝ ඒ කියන්නේ ස්ට්‍රෝබෙරි තියෙනවා එතකොට ඔසරණ ඌවේනි ඉචිගෝ ග අරිමස් එහෙම පීරිසිය උඩ ස්ට්‍රෝබෙරි තියෙනවා හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් අපි අපි බැලුවොත් එහෙම ජපන් භාෂාව කලින් අපි අකුරු පහක් ඉගෙන ගත්තා නමුත් ජපන් භාෂාවේදී මේවා සිංහල භාෂාවේ නම් අ ඉ ඊ උ එහෙම තියෙනවා නමුත් ජපන් භාෂාවේ එහෙම නැහැ ඒක නිසා මේ අකුරු ටික අකුරු විදියට ගණන් කරන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න මේක එකම අකුර දෙපාරක් ලියලා හරි එහෙම හදන අකුරක් ඒක නිසා මේක ජපන් භාෂාවේ අකුරු විදියට ගණන් ගන්නෙ නැහැ ඒක වරද්ද ගන්න එපා අපි අකුරු පහයි දැන්ට කතා කරේ අකුරු පහයි කතා කරේ මේක අකුරු වලට ගණන් කරන්නේ නැහැ හරිද එතකොට අපි ආ කියන එක කොහොමද ලියන්නේ කියන එක බැලුවොත් එහෙම අයනු දෙකක් ලිව්වහම ඒක ආ ඊයනු දෙකක් ලිව්වහම ඊ මේක ඊ ඊ කියලා ලියන්නේ නැහැ ඊ කියලා ලියන්නේ නැහැ ඊ මේකත් ආ කියලා ලියන්නේ නැහැ ආ ඊ මේක ඌ මේක ඒ මේක දූල පුතාල ගොඩක් වෙලාවට වරද්දන මේක යන්නයි යන්නයි එයි කියලා කියනව ගොඩක් වෙලාවට නමුත් එයි කියලා කියන්නේ නැහැ මේක ඒ හරිද තේරෙනවා දූල පුතාලට කියන එක ඔව් සර් ඔව් මේක මේක හොඳට මතක තියාගන්න මොකද ඉස්සරහට ඉංග්‍රීසි වලට අපි කියන්නේ ඒගෝ කියලා ඒගෝ කියලා කියන්නේ නමුත් මේ 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 ලියන විදියට ලිව්වොත් එහෙම යන්නයි යන්නයි ගොයන්නයි එතකොට ඒගෝ කියලා කියන්නේ නමුත් මේ වැරදිලාවත් ඒගෝ කියලා සාද්ද කරන්න පුළුවන් ඒක නිසා ඒක හරියට තේරුම් ගත්තේ නැත්තම් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න මේ අවස්ථාව යන්නට පිටිපස්සේ යන්නක් තියුණොත් ඒක ඇදීමක් වෙනවා මේක ශබ්ද වෙන්නේ නැහැ යන්න ඒගෝ හරිද හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම උයන්නට පිටිපස්සේ උයන්නත් වුණොත් එහෙම ඕ වෙනවා උයන්නට පිටිපස්සේ තව උයන්නත් වුණත් ඕ වෙනවා හරි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන අකුරු ටික කයන්න ඊළඟට ගයන්න හරි මම එතකොට මේ අකුරු ටික ලියාගෙන යන්න බලාපොරොත්තු වෙනවා දූල පුතාලට එතකොට මේකේ නෝට් එක දාලා තියෙන නිසා මේ දූල පුතාල මේක ලියන ක්‍රමය පොඩ්ඩක් බලන්න පස්සේ ආපහු පැට්‍රිස් කරන්න හරි පළවෙනි ස්ටෙප් එක ලිව්වොත් එහෙම මම මේ කා කියන එක එතකොට මේ කොටස දෙවෙනි ස්ටෙප් එක මේ කොටස තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස කයන්න දූල පුතාලත් ඒක මේ මේ මාත් එක්කම ලියන්න එතකොට මං ආපහු පාරක් බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේ කොටස
දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. අයන්න කියන එක අපි පළවෙනි පාර්ට් ලියනකොයින්ද මම මේ සේරම ලියන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක. හයන්න. හරිද? හරි සර්. හරි. තාම ලියන දූල පුතාල ඉන්නවද? එක අකුරක් හරි ලියාගත්තනම් කමන්නේ. හරිද? අපි ඊළඟ කොටසට යන්නම් එහෙනම්. කියන්න. කී කියන එක එතකොට පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. කියන්න. බැලුවොත් එහෙම එතකොට ඊළඟ අකුර පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. කියන්න. හරිද? හරි සර්. හරි. හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ කොටස කොහොම හරි ඉවර කරන්න ඕනේ හින්දා අපි ඊළඟ කොටසත් බැලුවොත් එහෙම කුයන්න. එක ස්ටෙප් එකයි තියෙන්නේ. මෙතනට ආවා, මෙහෙම ගියා. කුයන්න. මෙහෙම ආවා, මෙහෙම. කුයන්න. එක ස්ටෙප් එකයි. කුයන්න. කුයන්න. එල් අකුරක්, එල් අකුරක් මේ පොඩ්ඩක් හැඩේ වෙනස් කරනවා වගේ තියෙන්නේ. හරි. අකුරු වල පොඩි පොඩි තැන් ලොකුවට හිතන්න ගියොත් එහෙම අපිට ඉස්සරහට යන්න බෑ. ඒක නිසා දූල පුතාල පුළුවන් තරම් ඒක අකුර කියන එක මතක තියාගන්න එක වැදගත්. නමුත් පොඩි පොඩි තැන් ලොකුවට මේ හරි ගස්සන්න ගියොත් දූල පුතාලට ඉස්සරහට යන්න බෑ. ඒක නිසා ඒක දූල පුතාල කාලයත් එක්ක ටික ටික හරි ගස්ස ගන්න. හරි. කුයන්න කියන එක අපි ලිව්ව. එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. කේ කියන අකුර. කේ කියන අකුර බැලුවොත් එහෙම එතකොට පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක. මෙතන යන්න තියෙනක නැහැ. හරි. අපි බැලුවොත් එහෙම එතකොට පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක.
පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක කියන්න. හරිද දුල පුතාල ඒක ලියා ගන්න පුළුවන් වුණාද? ඔව් සර්. හරි. ඔව් සර්. හරි. අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනකොට කෝ කියන අකුර පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරලා කතා කරන්නේ. නමුත් දුල පුතාල එතකොට මම කීප පාරක්ම මම 6 පාරක් ලියනකොහින්ද එක දුල පුතාල එක පාරක් හරි ලියා ගන්න. පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක 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 කොයන්න. හරි. අපි කොයන්න කියන එක කියන්නේ අපි මෙතන වෙනකන් අකුරු 10ක් කතා කරලා තියෙනවා. මෙතන අකුරු 10ක් කතා කරලා තියෙනවා. හරි. අපි මේකට උදාහරණ කතා කරන්න බලාපොරොත්තු වෙන එතකොට. ඊට කලින් එතකොට අපි මේ අදෙන අකුරු දිග ශබ්ද කියන එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි උදාහරණ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අයන්නට පිටිපස්සෙන් අයන්නක් ලිව්වහම කා වෙනවා. අයන්නට පිටිපස්සෙන් අයන්නක් තියෙනු නම් මේක කා කියලා ශබ්ද කරන්නේ. අයන්නයි අයන්නයි ශබ්ද කරන්නේ නැහැ. කා කියලා ශබ්ද කරන්නේ. කියන්නට පිටිපස්සෙන් ඉයන්නක් තියෙනු නම් ඒ කියන්නේ දූල පුතාල මම ඉංග්‍රීසියෙන් ලිව්වොත් KA කියන එකට පිටිපස්සෙන් අයන්නක් තියෙනු නම් මේක ඇදීමක් වෙනවා කියන එක කතා කරන්න අපි. KE කියන එකට පිටිපස්සෙන් ඉයන්නක් තියෙනු නම් මේක ඇදීමක් වෙනවා ඒක කතා කරන්නේ. උයන්නට පිටිපස්සෙන් උයන්නක් තියෙනව නම් KU කියන එකට පිටිපස්සෙන් තව යන්නක් තියෙනව නම් මේකත් ඇදීමක් වෙනවා. කූ වෙනවා. මේක කී වෙනවා. මේක කා වෙනවා. ඊළඟට KAIEI කියලා එක තියෙනව නම් මේකත් ඇදීමක් වෙනවා K කියලා. K K නෙවෙයි මේක K. ඒක වරද්ද ගන්න එපා දූල පුතාල. මේක විතරක් වරදින්න තියෙන හැකියාව වැඩි. කියන්නට පිටිපස්සෙන් යන්නක් තියෙනව නම් ඒක කේ. හරි. කොයන්නට පිටිපස්සෙන් උයන්නක් තියෙනව නම් කෝ. කෝ වෙනවා. කොයන්නට පස්සෙන් ඕ අකුරක් තියෙනව නම් මේක කෝ වෙනවා. මේකත් මේකත් කෝ. දෙකම කෝ. එතෙන්ට වෙනකන් හරිද දූල පුතාලා? හරි සර්. හරි. දූල පුතාලා මේ කොටස මතක තියෙන්න ඕනේ. නැතුව මේක මතක නැති වුණාට තේරුමක් නැහැ. එතකොට මේක සිංහලෙනුත් ලියලා තියෙනවා. එතකොට දූල පුතාලා මෙතන අද කතා කරපු ජපාන් අකුරු ටික පැට්‍රිස් කරාම මේක නිකම්ම මතක තියාගන්න පුළුවන් වෙන්න ඕන. මොකද අයන්නයි අයන්නයි. එතකොට අපි මෙතන දන්නේ නැති අකුරු එකක්වත් නැහැ මේකේ. මේක මම ස්ලයිඩ් එක හදලා තියෙන්නේ දන්න අකුරු විතරක් භාවිතා වෙන විදිහට හදලා තියෙන්නේ. උදාහරණවලවත් එකක්වත් නොදන්න අකුරු භාවිතා කළා නැහැ. ඒක නිසා දූල පුතාලට ඒ අකුරු හොඳට මතක තියාගන්න පුළුවන් වෙන්න ඕන. අපි උදාහරණ කතා කරොත් එහෙම එතකොට මම මේ ස්ලයිඩ් හතරක් උදාහරණ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රතු පාටට අපි කියනවා අක. අක නෙවෙයි අක පොඩ්ඩක් ඇදෙනවා. හැමිටතරම වාක්‍ය මේ වචනයක් ඉවර වෙනකොට පොඩ්ඩක් ඇදෙනවා. ඒක දූල පුතාලා මතක තියාගන්න. ඒ කියන්නේ වචනයක් ඉවර වෙනකොට පොඩි ඇදීමක් තියෙනවා. එතකොට මේක අක කියලා ලියන්නේ නමුත් මේක අපි අක කියලා සද්ද කරන්නේ. කා කා වෙනවා පොඩ්ඩක් ඇදෙනවා. කා වෙන්නේ නැහැ. කා කියලා අදින්නේ නැහැ. එතකොට අක. රතු පා රතු
ඊළඟට අකි කියලා කියනවා අකි කියන එකට උදා මේ තේරුම් දෙකක් තියෙනවා හිස් කියනවට තියෙනවා අකි මෙතන කිසිම මෙතන මේ කාපාක් එකක් එතකොට වාහන නැහැ මෙතන වාහන නැහැ කියන එකට හිස් කියන එක එතකොට අකි අපි හිතුවොත් එම මේ මොන හරි ජූස් බෝතලය ඇතුලේ මුකුත් නැහැ එතකොට ඒක හිස් අකි අකිකම් කියලා කියනවා කෑන් එක මේ කෑන් එක නම් හරි ඊළඟට අකි කියලා කියනවා සරත් කාලේ සාමාන්‍යයෙන් ගස්වල කොළ රතු පාට වල වැටෙනවා මොකද හීතලට ඔරොත්තු වෙන්න ගස්වල කොළ ටික වැටෙන්න ඕන ඒක නිසා රතු පාට වල මෙහෙම කොළ වැටිලා සීතල කාලේ ගස් විතරක් ඒ කියන්නේ කොළ නැති ගස් ඉතුරු වෙන්නේ හැම එකම එහෙම නැහැ හරි ඊළඟට අපි අකු කියලා කියනවා මේක අපි කලින් කතා කරා දූල පුතාලට මතක ඇති රූ අකුරෙන් ඉවර වෙන්නේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක් කියලා කතා කර කුයන්න තියෙන එක නිසා මේක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. එතකොට අපි කූ කියන එකේ ඉස්සරහා තියෙන එක තමයි කී කියන එක. කියන්නෙන් එන එක මොකද්ද? මේක ඌ අකුරෙන් එන්නේ කූ. එතකොට ඒක ඉස්සරහා තියෙන මේ ඊ අකුරෙන් එන්නේ කී කියන එක. ඒක නිසා කූ වෙනුවට අපි කී කියලා ලියලා මස් කියන එකක් අහු කරනවා කියලා කතා කරා. එතකොට මේක මස් වලින් කියනකොට අකිමස්. අකිමස් කියලා කියනවා එතකොට දෙකක් තියෙනවා අකිමස් කියන එකට මේ තේරුම්. එකක් තමයි ජනේලයක් එහෙම මේ පැත්තට මෙහෙම අරිනවා මේ පැත්තට උනත් හරි එහෙම මෙහෙම ඇදලා අරිනවා කියන එක. මේකට කියන්නේ හිරකු කියලා. මේක වෙන එකක්. නමුත් එකම කංජිය එකම විදියට ලියන්නේ මෙහෙම ලියනවා අකු කියනවා මේකට හිරකු කියලා කියනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු මේක හිරකු. හිරකු මේක අකු. ඊළඟට අකි අක මේ මෙතන කවුරුවත් මිනිස්සු නැහැ. එතකොට මේක මේකත් එතකොට අකු මේක. අකිමස්. හරි. අයිතිරු කියලා කියන්නේ මේකට. හරි අපි ඉස්සරහට කතා කරමු මේ වගේ පොම්. හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඉකා කියලා මම කලිනුත් කිව්වා මේ අපි ඉක කියලා ලියලා තියෙන්නේ නමුත් වචනයක් ඉවර වෙනකොට පොඩි ඇදීමක් තියෙනවා ඒක ජපන් භාෂාවේ තියෙන හැම වචනයකම එතකොට මේක ඉකා කියලා શબ્ද කරන්නේ මේක දැල්ලා ඉකා ඊළඟට ඉකි කියලා කියනවා හුස්මට කියනවා ඉකි හුස්ම ඊළඟට ඉකු කියලා කියනවා මේකත් පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් කුයන්නේ අවසන් වෙන නිසා ඒක කොහෙට හරි එහෙම යනවා කියන එක ඉකු. ඒකදී අපි කතා කර මේක කුයන්න නම් කුයන්නට ඉස්සරහා තියෙන අය අකුරේ වචනේ කී. එතකොට මෙතන කූ වෙනුවට කී එක්ක අහුවෙලා ඊට පස්සේ මස් කියන එක එක්ක අහුවෙනවා කියලා කතා කරා. ඉකිමස්. ඉකිමස් කියලා කියන්නේ කොහෙ හරි යනවා. හරි අපිට වෙලාව නැහැ ඊට හා කරන්න ඒක නිසා අපි මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මොනවා හරි දූල පුතාල එතකොට මේ කොටස වෙනකන් මේ අහන්න දේවල් තියෙනවද නෑ සර් හරි අපි එහෙනම් මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා දූල පුතාලට සුබ රාත්‍රියක් එහෙනම් සයෝනරා ඕකේ සයෝනරා ඕකේ සුදුල පුතාල හැමෝටම සුබ රාත්‍රියක් සයෝනරා